අයිබෝන් සියලු දෙනාටම ඔන්න එනම් අදත් අලුතින්ම අලුත්ම කන්ටෙන්ට් එකක් ඇරදී වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් ඔන්න ගින්දරක් දෙන්න යන්නේ කට්ටියටම. එහෙනම් බලමු අපි කොහොමද මේ ගින්දර දෙන්නේ කියලා. එතකොට කට්ටිය මගේ channel එකට අලුත් කට්ටිය ඉන්නවා. ඒ වගේම තාම මේ channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔය කට්ටිය channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ videos ඉදිරියේදී මම නැවත ගේනවා. ඒවා බලා ගන්න. එතකොට අපි අද හදන්න යන්නේ අලුත්ම ආකාරයෙන් මේ විදිහට ගින්දර ගන්න. නැත්නම් අපිට වෙරළු අච්චාරුවක් තමයි මම මේක හදලා තින්නේ. ඒකට ලිපක් හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්නේ. මේ විදිහට අපි ගඩොල් කැට අටක් අරගෙන මෙහෙම තියා ගන්නවා. එක පෙළට ගඩොල් කැට අටක් තියා ගන්න මුලින්ම. ඊට පස්සේ අපි මේ විදිහට තව ගඩොල් ටිකක් අරගෙන උඩින් තියා ගන්න. මම නම් මේකට අයින් කරපු ගඩොල් ටිකක් තමයි ගත්තේ. ඔයාලා අලුත්ම ගඩොල් ටිකක් ගන්න නම් මේ හිඩැස් නැති වෙනවා. එහෙම නැත්නම් ඔයාලාට පුළුවන් මේකට හුඹස් මැටි ටිකක් අරගෙන ඒ විදිහට තියා ගන්න. ඔයාලත් මේ වීඩියෝ එකේ තියෙන විදිහට කරන්න. මුලින්ම මේ විදිහට ගඩොල් තුනක් තියාගෙන මෙහෙම තව ගඩොල් එකක් මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ තව ගඩොල් භාගයක් තියා ගන්නවා මම තවත් එහා පැත්තෙන්. ඊට පස්සේ ඔය කට්ටියට ඕන කරනවා කුකුල් දැලක්, නැත්නම් චිකන් නෙට් කියන්නේ. මේක සාමාන්‍ය මේ විදිහට අඩි එකහමාරක විතර වගේ කෑල්ලක් කපලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒක හරහා මේකේ අලු ටික අයින් කරගන්න. ඒ වගේම ඉපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඊට පස්සේ මේ විදිහට අපි භාගයක් තියාගත්ත එකෙන් දැල කියන්නේ දැල තියාගත්ත එකේ අර අපේ ගඩොල් භාගෙ තිබ්බ එකට අහුවෙන්න සම්පූර්ණ ගලක් තියන්න. ඊට පස්සේ ඊළඟට අනිත් එකන මේ විදිහට ගඩොල් කැට ටික වටේට අවරගෙන යන්නයි තියෙන්නේ අපිට. මෙන්න මේ විදිහට තියන්න. මේ මම මේ කරන ආකාරයෙන් බලා ගන්න. මේ විදිහටම බලාගෙන ඉවරලා ඔය කටිය කරන්න. එතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගල් දෙක යටම තිබ්බ ගල් දෙක පොඩ්ඩක් මේ මේ දෙපැත්තට ඈඩ් කරලා මැද තියෙන ගල අයින් කරගන්න ඕන. ඊට පස්සේ අයින් කරගෙන ඒකට උඩින් මෙහෙම ගලක් තියෙනවා අපි. ඒ ගලක් තියලා ඒ ගල මේ අයින් කරා කියලා ඉතුරු ගල් ටික වැටෙන්නේ නැහැ. මොකද අපි දැලක් දාලා තියෙන දැල හයි වෙලා තියෙන අනිත් ගඩොල් ටිකෙන්. ඊට පස්සේ මේ විදිහට ආපහු උඩට උඩට අපිට බැඳගෙන යන්නයි තියෙන්නේ. මේ විදිහට අර ජොයින් ඔක්කොම සෙට් වෙන විදිහට මෙහෙම එකින් එක තියාගෙන තියාගෙන මේ ජොයින් වලට සෙට් වෙන විදිහට දිගටම තියාගෙන යන්නයි තියෙන්නේ අපිට ගල් ටික. මේ විදිහට සාමාන්‍යයෙන් අපිට ගල් තට්ටු 7ක් විතර වගේ තියාගන්න ඕන. ගල් තට්ටු 7ක් විතර තියාගත්තා නම් ප්‍රමාණවත්. මොකද එතකොට මේකේ උඩට හොඳට ගින්දර සරනවා. ඒ වගේම තමයි අපිට මේකෙදි වේගවත් ගින්දරක් ලබා ගැනීමට, නැත්නම් මේකේ ගෑස් එකෙන් අපි ගෑස් එකක් පත්තු කරා වගේ ගින්දර ලබා ගන්න ඕන නම් හුලං එන පැත්ත, ගෙදර හුලං එන පැත්ත තියෙනවා නම් ඒ පැත්ත ටිකක් ලිප හදන පැත්තක් තියෙනවා අපි ඔකට දන්නව ඇති. ඒ පැත්තට අනුව බස්නාහිරට හරි බස්නාහිර ගිනිකොනට වගේ හදා ගන්න පුළුවන් නම් තමයි හොඳම. ඒ විදිහට මෙහෙම අපි ලිප හදා ගන්නවා. ඒ විදිහට මම මේව තට්ටු 7ක් යනකම් මේක තියා ගන්නවා. ඊට පස්සේ ඔය කට්ටියක තියෙනවා සමහර විට ගෑස් කඩවල තියෙනම තියෙනවා ගෑස් වලින් ගෑස් කුකර් වල උඩ තියෙන මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා කට්ටිය දන්නව ඇති. මෙන්න මේක අරගෙන ඉවරලා මේ විදිහට උඩින් තියා ගන්න. ඒක තියාගත්තාම ඔය කට්ටියට පුළුවන් වැඩිපුර මේකේ අර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ ගින්දර වටේටම හරියටම අපි තියෙන භාජනයට නැත්නම් මුට්ටියකට හරි වළඳකට හරි තියෙනවා නම් ඒකට වදින හොඳට. ඊට පස්සේ මේ විදිහටම ඔය කට්ටියට මෙතන මේ යටින් ගල් දෙක අයින් කරාට පස්සේ දැල පේන්න තියෙන්නේ. අපි මේ දැල උඩ තමයි ගින්දර පත්තු කරන්න. මොකද අලු ටික එතකොට ඒකේ ඉතුරු වෙන ශේෂයන් ඔක්කොම ටික යටට වැටෙනවා. එතකොට අපිට උඩින් ගින්දර දැල්ලෙද්දිම ඉතුරු ටික අලු ටිකේම අයින් කරගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හුලම්පාර. හොඳට හුලම්පාර මේකෙන් මේ ඇතුළට යනවා. මම ඉස්සෙල්ලම බලනවා මේක කොහොමද කියලා, මේක වැඩ කරනවද කියලා බලමු. අපි දැන් මේ විදිහට පොල් කොල ටිකක් තමයි මම පත්තු කරගන්නේ. පොල් කොල ටික දාලා බලමු අපි ගින්දර කොහොමද එන්නේ කියලා. අපි කියනවා වගේම ගින්දර එනවාද කියලා බලමු. මේ විදිහට මම ඔන්න තියලා දැල්ලා ගන්නවා. මේක ඔයාලා අලුත්ම ගඩොල් ටිකක් ගන්නවා නම් මේක තවත් කාර්යක්ෂමතාවය වැඩි. දැන් මම මේ අරන් තියෙන ඉවත් කරපු ගඩොල් ටිකක් මේකෙදි තැන් තැන් වලින්
උලන් ඇතුළට එනවා. එතකොට අර තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේකට නැත්තම් හුඹස් මැටිරියක් වගේ කාලා සීල් කරගන්න පුළුවන් නම් හොඳටම මේකේ කාර්යක්ෂමතාවය ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියන දේක් තමයි වෙරළු ගෙදර ඇතුලේ තම්බන්න එපා කියනවනේ. ඊට පස්සේ මට මේ ආපු අයිඩියා එකක් අනුව තමයි මම මේක ඇත්තටම YouTube channel වලින් මම බැලුවා මේක හදන්න කලින්. ඊට පස්සේ මට හිතුණා මේ වෙරළු තම්බනකොට ඔයාලට ලේසියෙන්ම හදාගන්න ලිපක් ගැන තව ටිකක් අපිත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයන් නැත්තම් අපිත් එක්ක අපි channel එකට එකතු වෙලා ඉන්න කට්ටිය වෙනුවෙන් මේක තවදුරටත් පැහැදිලි කරන්න ඕන කියලා. වෙරළු තම්බන්න එතකොට අපිට මස් ටිකක් තම්බ ගන්න අර මේ අවශ්‍යතාවය තියෙනවා නම් කෙනෙකුට මේ වගේ එළිය ලිපක් බැඳලා తాවකාලිකව ලිපක් බැඳලා ඉවරලා මේවා කරගන්න පුළුවන්. මෙන්න ගින්දර. මේවා නෙමෙයි පෙට්‍රල් දාලා නෙමෙයි ලාඹු තෙල් දාලා නෙමෙයි මේ ස්වභාවික ගින්දර. බලන්න දර කෑලි කීපයක් දාලා තියෙනවා. මං උණබට උණපතුරු තුනක් විතර දැම්මා. කොහොමද එන ගින්දර කියලා බලන්න. ඔන්න ඔය වගේ අපිට ඊට පස්සේ පුළුවන් මේ විදිහට මුට්ටියක් තියලා ඉවරලා ඒක වතුර ටික රත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකත් එක්කම වෙරළු අච්චාරුවක් හදන විදිය තමයි දැන් බලන්න යන්නේ. ඊළඟට අපි බලමු කොහොමද අපි වෙරළු අච්චාරුවක් හදාගන්නේ කියලා. ලිපත් හදාගෙන අපි හදනවා. ඊට පස්සේ වෙරළු අච්චාරුවක් මේ විදියට මුට්ටියක් ඔකට භාජනය මැටි මුට්ටියක් ගන්න එක තමයි හොඳ. මැටි වළඳක් වගේ. ඊට පස්සේ ඒකට ලුණු ටිකකුත් දාගන්න. බලන්න අපේ දර කෑලි තුනක් විතර දාලා තින්නේ. ඒ වුණාට එන ගින්දර පාර බලන්න. හොඳ සරට ගින්දර එනවා. ගෑස් සුන්දුනක් වගේම තමයි ගින්දර. තවත් මේ මම ඉස්සලා කිව්වා වගේ මේක කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕන නම් මේකේ වටපිටාවේ තියෙන ඔය කවුළු ටිකත් තව වැහුවනම් මීටත් වැඩිය හොඳට ගින්දර එනවා. හරියට මේ ජෙට් එකක් වගේ තමයි ඊට පස්සේ විදලා යන්නේ. ඊට පස්සේ අපි බලමු වෙරළු අච්චාර කොහමද හදාගන්නේ කියලා. මේ විදියට මෙතන මන්නම් මෙතන මේ ඉදුණු වෙරළු පිටි කීපයකුත් තියෙනවා. නමුත් මේක අච්චාර හදනවා නම් ගන්න ඕනන්නේ අමු වෙරළු තමයි අපි ගන්න ඕනන්නේ. මෙතන මම මේ වෙරළු ටික සෝදලා ඉවරලා ඉදුණු ඒවා කීපයක් තියෙනවා. ඒ ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදියට අපි දාගන්නවා අපේ භාජනයේට වෙරළු ටික තැම්බෙන්න. අපිට පුළුවන් මේ විදිහට මේ වෙරළු ටික තම්බාගෙන ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ අපිට බලමු කොහොමද කියලා. ඔන්න දැන් අපේ වෙරළු එක විනාඩි කීපයක් යනකොට මේ විදිහට පැලිලා හොඳට තැම්බිලා තියෙනවා. ඒ කියන්නේ වෙරළු ටික පැලුනා කියන්නේ හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ටික අයින් කරගන්නවා මේකෙන්. වෙන භාජනයකට අපි වතුර ටික හොඳට බහින්න අපි මේ විදිහට අයින් කරලා තියාගන්න ඕන. ඊට පස්සේ අපි මේ දර කෑලි තුනයි මන් දාලා තිබ්බේ. දර කෑලි තුනට මේ වගේ හොඳ ගින්දරක් අපිට ආවා. ලිපත් නිවා ගන්නවා. අවශ්‍ය නම් අපිට පුළුවන් තව වතුර මුට්ටියක් යමුණු කරගන්න. ඒවට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තම්බාගත්ත වෙල්ලු ටික මෙහෙම අරගෙන මිරිස් කුඩු ඊට පස්සේ සීනි ගම් මිරිස් අබ පේස්ට් එක මේ විදිහට අබ ටික මම කලින් අඹරලා තියාගත්තේ. ඒ ටික අරගෙන මෙහෙම අපි එකට දාගන්න එකට දාගන්න ඕනේ භාජනයකට දාගන්න ඕනේ අපි. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ ටික ඔක්කොම අපි විනාකිරි ටිකක් දාලා අනාගමු. ඒත් එක්කම මම කියනවා මේ වගේ මේකේ මොනවා හරි වැරදි තියෙනවා නම් නැත්නම් ඔය කට්ටිය දන්න ක්‍රම තියෙනවා නම් ඊට වැඩිය හොඳට හදන්න පුළුවන් ඒවා ඔයාලා ඒවත් කමෙන්ට් එකට දාන්න. කමෙන්ට් කරලා තියාගන්න. මොකද මට වගේම තවත් කෙනෙකුටත් මේ වගේ හදනවා නම් ඔයාලට වැදගත් වේ වෙරළු අච්චාරුවක් හදාගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මේ අබ පේස්ට් සීනියර් වගේ මොකුත් දාන්න නැතුව ලුණුයි මිරිසුයි විතරක් දාලත් මේක අච්චාරුව හදාගන්න පුළුවන්. මේ විදිහට මම මේක අනන්නේ විනාකිරි පොඩක් දාලා මේ ඔක්කොම ටිකකට දාලා ඊට පස්සේ කලවම් කරලා අරගෙන අපි මේ විදිහට හොඳට පොඩි වෙන්නකම් මේ ටික ඔක්කොම ටික කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඊට පස්සේ වෙරළු ටිකට දාලා වෙරළු ටිකත් හොඳට තැවරෙනකම් මේ විදියට අනා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් භාජනයකට දාලා
මේක තියාගෙන එමිට කන්න රස විඳින්න පුළුවන් අපිට. එතකම මම ඔයාලගෙන් එක ඉල්ලීමක් කරනවා, මම ඉදිරියේදී මේ වගේම එළවලු වේලනේව සම්බන්ධව අපේ මියුරු බදුල්ල ඉන්න මියුරු ප්‍රොඩක්ට්ස් කියලා කටිය සර්ච් කරත්ම බලාගන්න පුළුවන්. එයාගෙන් මත උපදෙස් ගොඩක් ගත්තා, ඉගෙන ගත්තා. මේ වගේ තමයි මාත් පටන් අරගෙන තියෙනවා මේ විදිහට ඉදිරියේදී නොයෙකුත් ආකාරයේ වියලි පළතුරු එළවලු වේලන හැටි ඒ වගේම තමයි ඒ වගේ හදාගෙන ප්‍රොඩක්ට් ගැන වීඩියෝ පාඨමාලාවක් මම අරන්ගෙනවා. මමත් දැන්ද කරගෙන යනවා. මේ තියෙන අපි වේලපු සමහර දේවල් මේ කෙසෙල් අන්නාසි වගේ දේවල් අපි වේලලා තිනවා. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ දේවල් කරන්නේ කොහොමද, මේ වගේ අමතර ආදායමක් ගන්න කොහොමද කියලා ඉදිරියේදී බලාගන්න. මේ channel එක වීඩියෝ එක හොඳයි නම් ඔයාලා subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට දැනගන්න share කරන්න. ඒ වගේම තමයි තව ඉල්ලීමක් කරනවා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වගේ හදලා ඉවරලා අමතර ආදායමක් ගන්නත්. එහෙනම් සියලු දෙනාටම නැවතවරක් කියනවා ජයග්‍රහී දවසක් කියලා. ඔයාලා try කරන මේ වගේ දිනෙන් දිනම දිනුනෙන්න.